කොතරම් සැපසම්පත් තිබුණත් වැඩක් නැහැ අපි නිරෝගී නැත්නම්. බෝ වෙනස සහ බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින මෙවන් යුගයක යෝග ආශ්‍රයෙන් අපි කොහොමද නිරෝගී වන්නේ? මේ ගැන කතා බහ කරන්න ආරෝග්‍ය අතුලින් අද දවසේ අපි ආවේ ප්‍රවීණ යෝග උපදේශක මෝහන හා මනෝචිකිත්සක ආචාර්ය චාමින් වර්ණකුල මහතාව මුණ ගැහෙන්න. ආයි බෝවන් ඔබතුමාට. ආයි බෝවන්. බෝ නොවන රෝග අතර ජනප්‍රියම රෝගයක් බවට පත් වෙලා තියෙන දියවැඩියාව රෝගය. ඇත්තටම මේ දියවැඩියාව රෝගේ සුව කරගන්න යෝග අපිට උපකාරී වන්නේ කොහොමද සර්? ඔය බටහිර ක්‍රමයේදී නම් දියවැඩියාවේ වාදුරුදුරු පීඩනේ වේවා ගොඩක් ලෙඩ රෝගවල කන්ට්‍රෝල්. හැබැයි යෝග ප්‍රතිකාර යෝග තෙරපි කියන ක්‍රමයේ අපේ ආයුර්වේදේ කන්ට්‍රෝල් වේ සම්පූර්ණ කියෝ සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඒක අයින් කරගන්න පුළුවන් එකක් තමයි ඔබ පරිශං කරගෙන ඔබේ කට දෙක ඔබේ බඩ මේ දෙක පරිශං කරගන්න ක්‍රියාත්මකවල මම මේ කියන්නේ මගේ අධ්‍යක්ෂකම වරුදු 25ක අධ්‍යක්ෂකම මගේ ළඟ ඉන්නවා මගේ පන්තිවල ඉන්නවා ඉන්සුලින් ගහපුවා ඉන්සුලින් අතර කරලා දියවැඩියාවට බෙහෙත් ගත්තා එක බෙහෙත් පෙත්තක් කරන තු අවුරුදු 15ක් ගෙවරුවා හැබැයි යෝගා කරනවා මේ සියලු ක්‍රමවේදයන් අනුගමනය කරන්න පුළුවන් නා ටයිප් ඒ වේවා ටයිප් බී වේවා शुगर लेवल ले काफी किए ना टाइप ए किए देखा आप देखा क्या ना ब्लड शुगर अनेक यूरिन शुगर देखा मैं होता नहीं है देखा मैं बाया नहीं का देखा मैं आई तकर प्रतिपल दिए ना मैं देखा मैं संपूर्ण वस्त्र का ना पुलवा योगा अभ्यास पहला अभी आधा उबटे इधर पत करने सुधारा मेरा अब तुम्हारे की हुआ वेदी है तो दीर्घकालीन सह केटिकाल ने दीवाड़िया रोगी में योग व्यायाम सिद्ध कर ला सुपात्र चाय इन्नो अत्र मनाद में दीवाड़िया और तीन योग प्रतिकार ඔව් විශේෂයෙන් ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තියෙනවා එකක් රහසිගතයි අද මම මේ වීඩියෝ එකේ පෙන්වන්නේ නැහැ ඒක ඉදිරි දිනයකදී ඔබ මේ ප්‍රතිචාර අණුව පෙන්වන්න සූදානම් වෙනවා මාස 3ක් වෙන කාලයක දියවැඩියාවට තිත තියන්න පුළුවන් දැන් මුල්ලාදීරේ මම පෙන්වන්නේ ආධුනික කෙනෙකුට මේ කියන ආසාවෙන් ඉන්න කෙනෙකුට මේක බලල ඉවර වෙලා ඔබේ ඉන්සුලින් තත්ත්වය ඔබේ තියෙන පැන්ක්‍රියාස් එක නිෂ්පාදනය කරන සීනි තත්ත්වය පාලනය කරගන්න පුළුවන් मौलिक क्रम वेद मम पेन्नी संपूर्ण इवत्तर पुलवा क्रम वेद मम दिव्य वीडियो की बलापुर प्रतिकार वशं का जल प्रतिकार क्रमे दिव्यनेक नील प्रतिकार क्रमे तुंगनेक आसन हतर प्राणायाम मेन मेटर अड़गाने तमंट आदरी विना पहल वक्ति पांद नकश त्यागन මේටික කරන්න මාස 3 ඔබ අපිට බයිඩන් ඔබ අපිට කතා කරන්න මාස 3කින් පස්සේ කියන ඔබේ ප්‍රතිඵල මතක තියාගන්න ඔබ මොන ආකාරයේ ටයිප් ඒ වේවා ටයිප් බී වේවා මොන තත්ත්වෙන් දියවැඩියාව තිබුණත් ඔබට විශාල සහනයක් අත්පත් වෙනවා නොනුමානයි මේ වීඩියෝ එකේ අපි දැන් මේ කරන්න සූදානම් වෙන්නේ කපාල බාස්ති කියන අභ්‍යාසය කපාල බාස්ති මේ අභ්‍යාසය මේක හරි වටිනවා ඔබේ දියවැඩියා තත්ත්වේ සම්පූර්ණයෙන් පාලනය කරගන්න නෙවෙයි සම්පූර්ණයෙන් සුවපත් කරගන්න මුල්ලාදීරිත් පාලනේ වේ මේක දිගින් දිගට කරනකොට සම්පූර්ණ දියවැඩියාවට තිත තියන්න පුළුවන් කොහොමද කරන්නේ හොඳ හොඳ ඍජු කරගන්න ඉදිරිය බලාගා ඇස් පියාගන්න දැන් මේකට කියන්නේ කපාල වාස්ති ඔබ නාසයෙන් හුස් පිට කරන ගමන් ඉස්සලා හොඳට හුස්ම අරගන්න අරගෙන හුස් ඔක්කොම පිට කළ බඩ ඇතුළට අකුලන්න ලිහිල් කරක් අප හොඳට උස්ම අරගන්න පුළුවන් තරම් බඩ ඇතුළට තද කරන්න උස පිට කර. හරි. දැන් ඔබ සාමාන්‍ය වේගයකින් නාසයෙන් උස පිට කරන ගමන් උදරේ ගස්සන්න බලන්න. දැක්කද? ඔබ දකින්න උදරේ දිහා බලන්න මේ එක්සෙල් පිට කරනවා. පිට කරන හැම විටම උදරේ ගැස්සিলা උදරේ අතුණු බහන් ඇතුළාන්ත ඉන්ද්‍රියයන් ක්‍රියාකාරී වෙනවා. බලන්න මේක අඩුම ගාන 120ක් සාමාන්‍යයෙන් කපාල වාස්ති කරන්න ඕනේ මේක ප්‍රතිඵල අත්පත් කරගන්න ඉස්සල 60ක් ඊට පස්සේ මිනිත්තුකට වාර 120ක් කරන්න ඕනේ හොඳට කරගෙන යන්න එක දිගට බලන්න හුස් පිට කරන ගමන් උදරය බඩ ඇතුළට වදින හා දෙවෙනි අධීරේදී දැන් පොඩක් නතරක අපි ඊට දෙන මුද්‍රාවක් අපි යනවා මුද්‍රාවක් මේකට කියන සූර්ය මුද්‍රාව ඔන්න දේවැඩියා තියෙන හොඳම මුද්‍රාව දැන් කොහොම අද්දික ඉස්සරහට දික් කරා වැදගිල ඇතුලට නවා මහපට ඇඟිල්ලේ නියපොත්ත උඩ පහන්න හොඳට තද කරා අද්දික තියාගන්න දරහිස්සරහ අපස් පියාගා
ආපව නාසයේ හුස්ස පිට කර උදර ඇතුළට වදින්න වේගයෙන් කරා නැතිව වේගින් 1 2 3 4 5 6 7 8 9 10 අනේ ආකාර දිගට කරගෙන යන මොළයට කරගෙන යන සම්පූර්ණයෙන් කරගෙන යන විනාඩි 2 3ක් උදේ පාන්දර නැගිටලා හුස්ස හිස තියාගෙන මේ කපාල පාස්සි අභ්‍යාසයේ නිරත වෙයි උදේ කරනවා ආපව दिवा आहारे पै तुनकट इतर पास आपाव करना मास तुनक इतर एक दिगट करान पारवेन मासे प्रतिपल होंदाई देवेन मासे तवात प्रतिपल होंदाई तुंगेन मासे हुदम प्रतिपल होंबट अत्विदिन्ट लेवेन हाँ मैं आप इनकट करान आसने था मंडुकासन मैं मंडुकासन रिजुवम ओबे पैंक्रियस ओबे अग्नि आसेट बलपै मैति करना कोमद करान अधिक इदिरियट यमु करान महापटंगिल अल्लमत्र नवान මේකත් මුද්‍රාවක් අත්වලින් මේ ඇඟිල්ල වහ ගන්න මහපට ඇඟිල්ල වහ ගන්න දැන් ඔය අත් දෙක නාභිය ළඟ තියන්න බුරිය ළඟ තියා ගන්න කියලා හොඳට හුස්ම අර ගන්න ඒ හුස්ම ඔක්කොම පිටකල බඩ පුළුවන් තරම් ඇතුළට රද කරන්න මේ සෙමීන් ඉදිරියට බර වෙන්න ඉදිරිය බලා ගන්න රැඳිලා ඉන්න 1 2 3 4 5 6 7 8 9 10 up නැවත හොඳට හුස්ම අරගන්න උදරේ බඩ හොඳට පිම්බෙන්න ගන්න හොඳට හුස්ම පිටකල බඩ පුළුවන් තරම් ඇතුළට අකුලන් හොඳට අකුලන් සෙමින් ඉදිරියට බර කරන් සම්පූර්ණයෙන් බර කරන් බර කරලා සෙමින් ඉදිරිය බලන් රැඳිලා ඉන්න කාලය වැඩි කරන් පහලට ගියාට පස්සේ ඔබ සාමාන්‍ය හුස්ම නැවත හොඳට හුස්ම අරගන්න ඔසවා හොඳට ඔසවා හොඳට ඔසවා නැවත හොඳට හුස්ස පිට කරමින් බඩ ඇතුළට අකුලා සෙමින් ඉද පහලට එයින් හොඳට එන ඉස්සරහා බලාග රැඳිලා කාලේ වැඩි කරන් සෙමින් ලිහිල් කළා ඔසවාන් අධේ කලවුනට ස්පියාගෙන මනසෙන් සිතෙන් සිරුර ලිහිල් කරා යෝග ව්‍යායාම වගේම ඔබතුමා කතා කරන නිරන්තරයේ නිල ප්‍රතිකාර. එතකොට මේ දියවැඩියා රෝගයට මොනවද තිබෙන නිල ප්‍රතිකාර? ඔව් විශේෂයෙන් ගත්තොත් එම බොහොම අගනා නිලයක් තියෙනවා අපේ මේ අත් දෙකෙන් පිහිකලා. ඒ කියන්නේ පැන්ක්‍රියස් අග්න්‍යාසයේ තියෙන නිල කොටස. මේ අග්න්‍යාසයේ තියෙන නිල කොටස හරියට සම්බාහනය කරන්න පුළුවන් විනාඩි 5ක් උදේ හවස මේ අභ්‍යාසත් එක්ක ඔබේ දියවැඩියාවට ඉතාම යහපත් ප්‍රතිඵල අත්විඳ ගන්න පුළුවන්. කොහොමද කරන්නේ? මේ මතක තියාගන්න දබරගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල. මෙන්න මේ වෙදගිල්ලයි මැදගිල්ල අතර මැද කොටස මෙන්න මේ කොටස මේ මේ ප්‍රදේශයෙන් එන කොටස සම්පූර්ණ මේ විදිහට අල්ලලා අඩුම ගානේ වාර 100ක්වත් පෙරපන්. මතකද දියවැඩියාව දැන් වයස්ගත අයට විතරනේ බොහොම තරුණ අයටත් දෙනවා. පාසල් යන ළමුන්ටත් විශේෂම ජාත්‍යන්තර පාසල ලමුල් ළඟ අම්මලා ඉන්නවා ඉන්සුලින් ඉන්ජෙක්ෂන් එක තියාගෙන ඉන්ජෙක්ෂන් ගන්න හරිම අවසරවන්ත තත්ත්වයක්. මේකට ප්‍රධාන හේතුව තමයි වැරදි ආහාර විහිණ රටාව, ව්‍යායාම් රහිත වීම, වැඩිහිටියන් ගෙනා මානසික ආතතිය. ඒස මතක තියාගන්න මේක ඒ දරුවන්ට හරි උගන්වන්න හැමදාම කරත් විනාඩි 5ක් විතර කරන්න සම්පූර්ණ මතක තියාගන්න අග්නි ආශය සම්පූර්ණ ක්‍රියාකාරී වෙනවා. ඒක ඊට පස්සේ දකුණු වාතෙත් ඔබ ගත්තන් පස්සේ දැන් මේම ගත්තා මෙන්න මේ කොටස සම්පූර්ණයෙන් සම්බාහනය කරන්න ප්‍රෙෂර් රිලීස් කරන්න බලන්න ඔබේ වැඩිහිටි අම්බල තාත්තලා නැද ඉන්නවනම් මේ ක්‍රමවේදය කියලා දෙන මේකෙන් කීයක් හරි තෝරගන්න ඔබ ඒක ආසනයක් වේවා ඒක මුද්‍රාවක් වේවා තෝරගෙන කරන්න පුළුවන් ඊට අමතරව අපි කියමු ප්‍රතිකාර ක්‍රමයක් තව බොමා ගන්න මෙකට කියනවා මේචි දාදාපාණි සංස්කෘතවල මේචි දාදාපාණි මේචි මොනවද මේචි කියන්නේ මොනවද උළුහාල් දාදාපාණි අපි ගන්න උළුහාල් ගන්නවා ඉගුරු කෑල්ලක් ගන්න අරගෙන රෑට හොඳට තලන්න තලල ඉවර වෙලා ඒක උණු වතුරේක දාන්න දාල ඉවර වෙලා පවුද උදේ පාන්දර හිස්බඩ නැගිටලා අර ඉගුරු කෑල්ලයි අර උළුහාල් ටිකයි අපල කන්න එමනතේ වතුර එක බොන්න මාසයක් විතර කරන්න බලන්න ඔබේ දියවැඩියා තත්ත්වය 100න් 15ට අඩු වෙලා තියෙන ඔබට අත්විඳින්න මේක එක දිගට කරත් අතුරු ආබාධ කිසි දෙයක් ඔබේ සිරරට සිදු වෙන්නේ නැහැ
ගොඩක් අය අතුරු ආබාධ අහන බටහිර බෙහෙත් පෙත්ත බොනකොට අතුරු ආබාධ අහන්නේ ආයුර්වේද ක්‍රමයක් හරි යෝග ක්‍රමයක් හරි කියලා දෙන්න හැදෙන්න එතකොට අතුරු ආබාධ අහනවා මතක තියාගන්න විශ්වාසනීය ලෙස කියන්නේ කිසිදු අතුරු ආබාධයක් නැහැ ඔබ නිදුක් වෙනවා නිරෝගී වෙනවා සුවපත් වෙනවා අනිවාර්යයෙන් බාල මහලු මේ කොයි කවුරුත් පීඩා විඳින දියවැඩියා රෝගයට ඔබතුමා අර කිව්වා වගේම වැරදි ආහාර රටා වගේම වැරදි ජීවන රටාවක් තියෙනවා ඔබතුමාට කතා කරන්න පුළුවන් ද මොනවාද මේ වැරදි ආහාර රටා සහ වැරදි ජීවන රටාව වැරදි ආහාර රටාව කිව්වොත් එහෙම සම්පූර්ණයෙන් මතක තියාගන්න ඔබ බත් ආහාරයට ගැනීම අපේ සිංහල කෑම බත් 99%ක් අඩු කරන්න බත් කොල්කටු හැන්දකට සීමා කවුදේ පාන්දර නැගලා නැකිట్లా උදේ පාන්දර නැකිట్లా කඩල කවුපු මුංගට වගේ දේශීය ධාන්‍ය වර්ගයක් ආහාරයට ගන්න ඕට්ස් වගේ දෙයක් ආහාරයට ගන්න එපා ඊට පස්සේ කිසිම ආකාරයකින් සීනි ගන්න එපා සීනි භාවිතා කරන්න එපා කෙසෙල් වල සීනි තියෙනවා කොමඩු වල සීනි තියෙනවා ගස්ල බෝල සීනි තියෙන හොඳට මතක තියාගන්න ඊට පස්සේ දෙකට ඉතර තමයි ඔබ දිව ආහාරය ගන්න බත් කොල්කටු හැන්දයි ඔබට අවශ්‍ය ඕනෑම මස් මාළු ඕන දෙයක් ගන්න හැබැයි දෙක හමාරට එක ගන්න අරගෙන රෑ 7න් ඉස්සෙල්ලා කිසිම පාන් ගන්න එපා පාන් කිසිම වර්ගයක් ගන්න එපා පාස්පෝර්ට් කිසිම දෙයක් ගන්න එපා හැමෝටම කියන්නේ ඔබ එළවලු ටිකක් සම්බල කන්න එච්චරයි ඊට පස්සේ අමතර කිසි දෙයක් ගන්න එපා අමතර ගන්නවා නම් ඔබ මේ කෑම කාලා ඉවර වෙලා මතක තියාගන්න හොඳ උණු වතුර වීදුරුවක් බොන්න පෑ භාගයකට පස්සේ උදේ පාන්දර නැකිට හැටිය කට හොදන්න එපා කට හොදන්න නැතුව ඉස්සලා මම අරක මේ පානේ ගත්තකෙ මේති දාදා පානේ ගත්තකෙ අරගෙන ඉවරලා විනාඩි 30කට පස්සේ මිලිලීටර් 640 කතර වතුර ටිකක් බොන්න මේක එක දිගට කරගෙන යනවා නම් ඔබට ඉතාම යහපත් ගුණදායක මවිත වෙන ප්‍රතිඵල අත්විඳ ගන්න ලැබෙනවා ඊළඟ පියවර මතක තියාගන්න කිසිම වෙලාවක ආහාර අරගෙන දිව ආහාරය අරගෙන ඉඳා ගන්න යන්න එපා කෑවට පස්සේ එන මත නිදි මත නෙවෙයි බුදි මත කෑපිට කෑම හොඳ නැහැ කාලා දිවා කර නිදා ගන්න එපා දියවැඩියා තත්ත්වේ වැඩි වෙනවා පාන්දර 4ට 5 4 4 12 5 12 4 අවදි වෙන්න 10 වෙනකොට නිදා ගන්න එතකොට ඔබ ව්‍යායාම මොනියම් වූ ව්‍යායාම අඩුම ගානේ ඔබට පුළුවන් යෝග දන්න කෙනෙක් නමට අන්තර්ජාලයේ පිරිසල ගන්න පුළුවන් මගේ යෝග YouTube එකෙන් ගන්නත් පුළුවන් සූර්ය නමස්කාරය කරන්න සූර්ය නමස්කාරය කරන් ආහාර පාලනය කරන්න කිසිම ආකාරයක මතක තියන්න ගුණ දෙන ඔබේ පැන්ක්‍රියාස් අග්නි ආසන හිතකර ආහාර නිසා කිසි දෙයක් ගන්න එපා සීනි ඔබ ලං කරන්නත් එපා ඔබ ගන්න ආහාරයේ ඕනතරම් ප්‍රමාණයක් සීනි තියෙන්න කෙටි කාලින හා දීර්ඝ කාලින ඔබ පීඩා වින්දානන් දෙවැඩියා රෝගෙන් අද දවසේ ඔබට ඉතාම වටිනා තොරතුරු රාශියක් දැනගන්නට ලැබුණා මේ යෝග ආශ්‍රයෙන් සහ නිල ප්‍රතිකාර වලින් කොහොමද තමන්ගේ දෙවැඩියා රෝගයක් තිබෙනම් මේ දෙවැඩියා රෝගය සුව කරගන්නේ ඒ වගේම තමයි තමන්ගේ වැරදි ආහාර රටාවන් සහ වැරදි ජීවන රටාවන් වලින් තුරන් වෙලා යෝග ආශ්‍රිතෙන් අපි කොහොමද රෝග නිවාරණය කරගන්නේ හැමදේම අද කතා බහ කරේ ආචාර්ය චාමින් වර්ණකොළ මහතා ඉතාමත්ම ඔබතුමාට බෙහෙම ස්තුති අපිත් එක්ක මේ කාරණෝ දැන කියාගත්ත. ඒ වගේම යෝග චාමින් වර්ණකොළ YouTube channel එක ඔබ subscribe කරලත් නැත්නම් තාමත් දැන්ම subscribe කරන්න එතුමා සමග කතා බහ කරලා ඔබ යම් කිසි රෝග තත්ත්වයෙන් පීඩා විඳින්නේ නම් විශේෂම දියවැඩියා රෝගෙන් සහ වෙනත් යම් රෝගවලින් එතුමාට කතා බහ කරලා සුවය ලබන්නට ඔබට හැකියාව ලැබේවි. නිරෝගී පුද්ගලයෙකු බිහි කිරීම ආරෝග්‍ය අපේ ප්‍රාර්ථනයයි. ඔබ තාමත් ආරෝග්‍ය channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට දැනගන්නට පුළුවන් අලුත් videos ආපු ගාම. එසේනම් ඉතින් අද අපි මෙවැනි video එකක් ගෙනාව වගේම තවත් දවසකින් වටිනා video එකක් අරගෙන එනකල් ඔයාට සුබ දවසක්. ආයුබෝවන්.